මාධවනන් දැම්මම ඇඳෙන් බහින පාටක් නැහැ. ඒක හින්දම තනියම ඇවිදින්න ආවා. ඔන්න රජතුමා වතුරට සැපත් වුණා. ඒ හේතු දෙක නිසාම මාධව මගෙන් ඉල්ලලා තිබ්බා කිසිම පාටි එකක්වත් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්වත් ඕගනයිස් කරන්න එපා කියලා. හෙලෝ, කොහොමද ඔයාලට? ඔන්න මාධවගේ බර්ත්ඩේ එක තිබ්බේ ජූනි මාසේ 18 වෙනිදා. ඔයාලා දන්නවත් ඇති මාධවගේ අම්මා නැති උනේ ජනවාරි මාසේ 12 වෙනිදා. මාධව කොහොමත් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් වලට වැඩි කැමැත්තක් නැහැ. ඒ හේතු දෙක නිසාම මාධව මගෙන් ඉල්ලලා තිබ්බා කිසිම පාටි එකක්වත් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්වත් ඕගනයිස් කරන්න එපා කියලා. ඒ දවස් ටිකක් නිදහසේ ගත කරන්න අපි ආවා මෙන්න මෙතෙන්ට. පේනවනේ උදේ එළිය වැටිච්ච වෙලේ ඉඳන් බර්ත්ඩේ විෂස් වලට ෆෝන් එකේමයි. මේක හරිම ලස්සන නිස්කලංක තැනක්. ආපු ගමම මේ ලැබුණ වෙල්කම් ඩ්‍රින්ක් එකට අපි හරි ආසයි. මේක ජින්ජර් ටැමරින් ඩ්‍රින්ක් එකක්. මග දිගට එනකම්ම වැස්ස. දැනුත් පොඩ්ඩක් ග්ලූමි ගතිය තියෙනවා. ඔන්න ආව අපේ විලායකට. බාත්රූම් එක නම් හරිම ස්පේෂස්. මාධවට හොඳයි. එයා ඉදී වැඩිපුරම ඉන්නේ බාත්රූම් එක ඇතුළේනේ. මෙන්න මේ ප්‍රයිවට් පූල් එක අපි මෙතෙන්ට ආස වෙන තවත් හේතුවක්. මාධව රූම් එකේ ඉඳන් දිගටම කෝල්ස් වලට ඇන්සර් කරන නිසා මම කෙලින්ම ආවා බීච් එක පැත්තට. බීච් එකට ගිහින් එනකොට මෙන්න මේ වගේ ලස්සන හයිටි එකක් අපි දෙන්නට arrange කරලා තිබුණා. හයිටි එක ලස්සන වගේම මාරම රසට තිබුණා. අපි දෙන්නම ඇති වෙන්න බඩ පිරෙනකම්ම කෑවා. නිසාම අපි දෙන්නම ඇවිදගෙන ආවා බීච් එක පැත්තට. පොඩි වැහි ගතියකුත් තියෙනවා. අන්න අර බලන්නකො ඈතින් මුහුදට වහිනව පේනවා. අපි දෙන්නම හුඟක් කාලෙකට පස්සේ තමයි මෙන්න මේ විදිහට නිදහසේ බීච් එකට ආවේ. මෙතන නාන්න පුළුවන්ද කියන්නේ නම් දන්නේ නැහැ. හැබැයි බීච් එක නම් මාරම ලස්සන. ටිකක් වෙලා බීච් එකේ ඇවිදවිද ඉඳලා අපි දෙන්න ආපහු ආවා විලායක පැත්තට. නිදහසේ පොඩ්ඩක් කතා කර කර ඉඳලා මාධවට යන්න ඕනි කිව්ව වොෂ් එකක් දාන්න. ඒ අතරතුර ඉර බහිනව බලන්න මං ආවා ආපහු බීච් එක පැත්තට. බලන්නකො අහසේ ලස්සන. දැන් වෙලාව රෑ 8ට විතර. අපි අද ඩිනර් එක ඉන් රූම් ඩයිනින් විදියට ගන්න හිතුවා. මෙතන තියෙන කෑම ගැන නම් කියලා වැඩක් නෑ. හරිම ලස්සනයි, හරිම රහයි. අපි දෙන්න සුප් එකෙන් පටන්ගෙන හිමීට කන්න පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මට නම් අද ටිකක් එපා වුණා. මොකද මාධවට වෙනතරක් වැඩි අද කෝල්ස් එනවා.
ඒ අතර වෙච්ච වැඩේ බලන්නකෝ. අයාන සීගේ කට්ටිය මාධවට පුංචි සර්ප්‍රයිස් එකක් අරේන්ජ් කරලා තිබුණා. කෑම ජාති ගොඩක් තිබුණ නිසා අපි බර්ත්ඩේ කේක් එක තියාගත්තා පස්සේ කන්න. මේ අපේ දෙවනි දවස. මම මේ ලොක් එක අරලා දෙන්න කොයිලියට යන්නේ? තිම්ම උස නැහැ. ඔන්නේ. නිවාඩු දවසටත් උදේම හැරවනවා කියලා මට බැන බැන හැබැයි ඉතින් කොහොම හරි ලොක් එකක් අරලා දුන්නා. බලන්නකො උදේට තියෙන ලස්සන. මාදවනම් දැම්මම ඇඳෙන් බහින පාටක් නැහැ. ඒක හින්දම තනියම ඇවිදින්න ආවා. උදේට තියෙන ලස්සන බල බල ගන්නෙම නැතුව මම පැය භාගයක් විතර මෙහෙම ඉඳලා. Mr. Grumpy in the morning. ලොකු ජයග්‍රහණයක්. ඔන්න ඇඳේ ඉඳගෙන නැගිටින්නත් තව පැය භාගයක් විතර යයි. ඔන්න උදේ 9ට අපේ ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එකත් ආවා. අනේ මට ඉතින් මේක දිහා බල බල සෑහෙන වෙලාවක් ඉන්න උනා මාධව එනකම්. ඔන්න රජතුමා වතුරට සැපත් වුණා. සාමාන්‍යයෙන් මම වැඩිය කනබොන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ පාර නම් මං හිතන්නේ මං තමයි වැඩියෙන්ම කෑවේ. බලන්නකො මාධව කාලා ආයෙත් නිදාගත්තනේ. මට වැඩ වගේයක් තිබුණා. ඒක නිසා දවල් වෙනකම්ම ඒ ටික කරා. ඒ බලලා මේ බලද්දි ඔන්න ලන්ච් එකටත් වෙලාව හරි. ආයන සීයකින් අපට ලස්සන සහ රස පික්නික් ලන්ච් එකක් arrange කරලා දුන්නා. ඔයාලා දන්නවනේ වෙනද ට්‍රිප් ගියාම මදි නොකියන්න ඇවිදින අපි දෙන්න මේ පාර කරේ මදි නොකියන්න කෑවේ. බලන්නකො මට වෙච්ච වැඩේ. මොකද මේ? මේ මෙහෙම තිබ්බේ මට පිට බලලා. සෝස් එන්නේ. පපයි ජූස් එක. ඩිප් කරා. ඩිප් කරා. අයන සීවල තවත් විශේෂත්වයක් තමයි කෑම. කෑම ටිකන ඇත්තටම හරිම රසයි. ඒක අපි විතරක් නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා තිබ්බ අයගේ රිවියුස් වලිනුත් අපි එක දැක්කා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මාධවගේ බර්ත්ඩේ එක අපි ස්පෙන්ඩ් කරේ. අපි ඉතින් යන්න හදන්නේ බර්ත්ඩේ කිව. කාලා කාලා බඩත් දාගෙන. දැන් ඉතින් ඇඩිසනකුයි නෑ. දැන් සුපුරුදු සැලකිලි තමයි. අනේ නෑ. ඊගෙන. Bye. Bye.